අයිබෝවන් සුබ උදැසනක් ප්‍රාර්ථනා කරමින් අපි අදත් සූදානම් කළඹු ටෙලිවිෂන් කළඹු ඩොක්ට වැඩසටහන සුපුරුදු විදිහටම ආරම්භ කරන්නට. ඔබ දන්නවා මේ අඟහරුවාදා දවස වෙන් කරලා තියෙන විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ පුරාවටම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්. මේ වැඩසටහන ආරම්භ කරේ මුලින්ම මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ලබා දෙමින්. ඊට පස්සේ පසුගිය අඟහරුවාදා දින අපි අපේ දරුවන්ට ලබා දුන්නා ගණිතය ප්‍රශ්න පත්‍රය සහ විභාගයට පෙනී සිටීමේදී පිළිපැදිය යුතු මූලික කරුණු කාරණාවන් කිහිපයක් සාකච්ඡා කළා. ඉතින් මේ සාකච්ඡා වටේ තවත් දිගුවක් විදිහට අපි අද දවසේදී සූදානම් සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රය පිළිබඳව ඔබත් සමඟ කතා කරන්න. මොකද සිංහල කතා කරන අපිට සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයට ලකුණු අඩු වෙන්නේ ඇයි? එවැගේම සිංහල අසමත් වෙන්නේ ඇයි? මෙන්න මේ කියන කරුණු කාරණාවන් අපි අද දවසේ කතා බහ කරන්න සූදානම්. ඒ වගේම සිංහල භාෂාවට හොඳ සාමර්ථ්‍යයක් ලබා ගන්නේ කොහොමද? ඒ වගේම ව්‍යාකරණ කරුණු, සාහිත්‍යමය කරුණු මේ සියල්ල කොයි ආකාරයටද පිළිතුරු ලිවිය යුත්තේ කියන කරුණු කාරණාවන් අපි අද දවසේ කතා බහ කරනවා. ඉතින් මේ සාකච්ඡාව සඳහා අපි ආරාධනා කරා ප්‍රදේශයේ සුවහසක් දුදරුවන්ට සිංහල භාෂාව උගන්වමින් ඉතා විශාල මෙහෙයක් සිද්ධ කරන ගුරුවරයෙකුට. ඔහු අසංක සමිත් හෙට්ටිහෙවා ගුරුතුමා. අයිබන් ඔබතුමන්ට. අයිබන් මාද. අසංක, අපි මේ කතා බහ ආරම්භ කරන්න කලින් මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න ඕනේ. අපි සිංහල භාෂාව කතා කරන කට්ටිය. නමුත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ වැඩිපුරම අසමත් වෙන විෂය සිංහල. ඇයි මෙහෙම වෙන්නේ? ඔබතුමා ගුරුවරයෙක් විදිහට ඔබතුමා ලැබපු අත්දැකීම් ඇසුරෙන් මේක පැහැදිලි කරන්න පුළුවන්. මං හිතන විදිහට ඒක ප්‍රධානම හේතුව තමයි තමන්ගේ මව් භාෂාව වෙනත් භාෂාවල් වලට සාපේක්ෂව අපිට කතා කරන භාෂාවෙන් ලියන්න බෑ. ඒ වගේම තමයි ගොඩ බහුතරයක්ගෙන් අහලා බැලුවොත් එහෙම සිංහල කියන නමේ තේරුම මොකද්ද කියලා දන්නේ නැති පිරිසක් ඉන්නේ. සිංහල කියලා කියන්නේ සිව්හෙළනේ. යක්ෂ, නාග, දේව සහ ආර්ය කියන මේ කණ්ඩායම් තුනේ හතරේ මුසුවීම තුලින් තමයි මේ භාෂාව ගොඩනැගෙන්නේ. ලෝකේ මං හිතන විදිහට රසවත්ම භාෂාව සිංහල භාෂාව. මේ සිංහල භාෂාව අපි පුංචි කාලේ ඉඳන්ම කතා කරනවා. ලංකාව කියන්නේ මහා සංස්කෘතික රටක්නේ. මේ මහා සංස්කෘතිය තුළ විවිධ උපසංස්කෘතීන් තියෙනවා. අපි පුංචි දරුවෙක් කතා කරන භාෂාව නෙවෙයි වැඩිහිටියෙක් කතා කරන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් බත් කෑවද කියලා මම මාධවගෙන් ඇහුවාම මාධව ලස්සන උත්තරයක් දෙනවා. ඔව් මං කෑවා. නමුත් පුංචි දරුවෙක්ගෙන් අපි බත් කෑවද කියලා අහන්නේ. ඒනොට කියන්නේ බයි කෑවද කියලා. නමුත් ප්‍රායෝගිකව ඕකමට ප්‍රශ්න පත්‍රයක ලියන්න බෑ. ඒ වගේම තමයි අර කීමේ බිනීමේ හැකියාව තියෙන එපේ. මානවයා සහ සත්වයා අතර තියෙන සංවේදනයේ ප්‍රධානම වෙනස තමයි කීමේ බිනීමේ හැකියාවේ තියෙන වෙනස. මේකෙදි දැන් අපි කියනවා අපි ජාතක පොතේදී හැම කතා කරනවා සතරකන් මන්ත්‍රණයේදී ගිරවට කතා කරන්න පුළුවන්. හැබැයි මේක ප්‍රායෝගික ලෝකයේ තුල ඇත්තටම කතා කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කතා කිරීමේ හැකියාවක් තියෙනවා. මම ඇහුවොත් එහෙම පෙත්තොබත් කෑවද කියලා ඔව් කියලා කියනවා. හැබැයි එතනින් එහාට යට හිතලා උත්තර දෙන්න බෑ. එයා කියන්නේ නැහැ නේ බත් මුට්ටිය රොස් වුණා. එහෙම නැත්නම් ගෙදර ඉන්න කෙල්ල බත් මුට්ටිය ඔක්කොම කෑවා. ඒ වගේ දෙයක් කියන්න බෑ. ඉතින් මේකේ ප්‍රධානම දේ තමයි භාෂාව විභාගයට ගැලපෙන්න, ලේඛනයට ගැලපෙන විදිහට සකස් කර ගැනීමේ ගැටලුව තමයි ශිෂ්‍යයන්ට තියෙන්නේ. ඔව්. දැන් මේ ආකාරයට මේ පිළිබඳ විස්තරය කතා කරනකොට විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට එන ප්‍රශ්න පත්‍රය ගත්තාම සිංහල ප්‍රශ්න පත්‍රයේ කොයි විදිහේ පිළිවෙලකට සකස් වෙලා තියෙන්නේ? කොයි ආකාරයට සකස් වෙලා තියෙන්නේ? අපි සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරමු. ප්‍රධානම දේ තමයි සියලු විෂය ධාරාවන් අතරින් සිංහල ප්‍රශ්න පත්‍රයට තමයි වැඩිම කාල පරිච්ඡේදයක් යන්නේ. ලකුණු වැඩියෙන් අඩු වෙන්නේ සිංහල ප්‍රශ්න පත්‍රයට. ඒකට හේතුව තමයි ප්‍රශ්න පත්‍ර තුනක් තියෙනවා. පළවෙනි පත්‍රය, දෙවෙනි පත්‍රය සහ තුන්වෙනි පත්‍රය. පළවෙනි පත්‍රය තුළ කෙටි ප්‍රශ්න පත්‍රයක්, දෙවැනි ප්‍රශ්න පත්‍රය භාෂාමය හැකියා ප්‍රශ්න පත්‍රය, තුන්වෙනි එක සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය. ඒකට ඔය තුනටම ලකුණු ගැනීමේදී ඒ ආකෘතියට අනුව ළමයා තුනටම සූදානම් වෙන්න ඕනේ ඉතාමත්ම විධිමත් විදිහට. ඔව්. පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම විශේෂයෙන්ම මේකේ මේ ප්‍රශ්න පත්‍රයේ අපි ස්වභාවය ටිකක් කතා කරමු. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ කොයි විදිහට සැකසීලා තියෙන්නේ, දරුවගෙන් මොන මොන විභව්‍යතාවයන්ද මනින්නේ, අපි මේ ටික ටිකක් කතා කරමු. අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් අපිට සාමාන්‍ය පෙළ පන්තියේදී ඉගෙන ගන්න, එහෙම නැත්නම් 10 පන්තියේදී ඉගෙන ගන්න දේ තුලින් පළවෙනි ප්‍රශ්න පත්‍රය ලියන්න පුළුවන්ද කියන එක ගැටලුවක් තියෙනවා. අපි පුංචි කාලේ 6 වසරේ ඉඳන්ම ඉගෙන ගන්න සිංහල, නැත්නම් පුංචි කාලේ භාවිතයේ තියෙන දේත් එක තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රය ලියන්න වෙන්නේ. හේතුව
සාම්ප්‍රදායික යෙදුම් ඉංගිවේකි සම්ප්‍රදාය මෙන්න මේ ඔස්සේ ප්‍රශ්න කීපයක් හැදෙනවා. මේකෙදී අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ප්‍රස්තාව පිරුළු ඊට පස්සේ තනිපද මේ දේවල් අපි පුංචි පන්තුල ඉඳන්ම ඉගෙන ගන්න දේවල්. එතකොට ඒ පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් අනිවාර්යයෙන්ම දරුවාට තියෙන්න ඕනේ. ඊළඟට අපි නාමපද ක්‍රියාපද කියලා වෙන් වෙනකොට නාමපද වර්ගීකරණය සහ ක්‍රියාපද වර්ගීකරණය තුළ මොනවද තියෙන ක්‍රියාවර්ග? එතකොට විධික්‍රියා, මිශ්‍ර ක්‍රියා මේ හැම එකකම මේ පිළිබඳව තියෙන අවබෝධය පරීක්ෂා කරලා බලනවා. ඊළඟට සිංහල වර්ණමාලාව. වර්ණමාලාවේදී වර්ණමාලාවේ ආකෘතිය, වර්ණමාලාව තියෙන කවර ආකාරයෙන්ද ස්වර සහ ව්‍යංජන බෙදලා තියෙන්නේ. ඒ වගේම අකාරාදී පිළිවෙල අනිවාර්යෙන් විභාගෙට අහන දෙයක්. එතකොට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලියනකොට ඉරිගහන පේපර් එක තුළ අනිවාර්යයෙන්ම දරුවා සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි ව්‍යාකරණ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. මේකෙදි උක්තාක්‍යර සම්බන්ධය, කර්තෘකාරක, කර්මකාරක කියන කාරක ભેද මේ පිළිබඳව අවබෝධයෙන් හරියට කටයුතු කරගත්තොත් අපිට ගැටලුවක් නැතුව විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවුරුදු කීපයක ප්‍රශ්න පත්‍ර ගත්තොත් දරුවට හිතන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ තමයි මේ කාලේ එන්නේ කියන එක. අසංග දැන් මේ ඔබතුමා කතා කරා මේ විශේෂයෙන්ම ව්‍යාකරණ සම්බන්ධව කතා කරා. ව්‍යාකරණ කතා කරනකොට මේ අපිට වැඩිම අමාරු කොටස තමයි මේ කර්තෘකාරක කර්මකාරක මේ කොටස. අපි ටිකක් පැහැදිලි කරගමු. මේ තව දින කීපයයි තියෙන්නේ. සාමාන්‍යයෙන් තව දල වශයෙන් දවස් 14ක කාලයක් තමයි විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන් තියෙන්නේ. මේ දින 14ක කාලයක් ඇතුළත සාමාන්‍ය මේ වගේ සංකීර්ණ උක්තාඛ්‍යාත, ඒ වගේම මේ කර්තෘකාරක කර්මකාරක වගේ දෙයක් කොහොමද කෙටි මතක තියාගන්නේ? පොඩ්ඩක් උදව්වක්. සාමාන්‍යයෙන් වාක්‍යයක් තුල ගත්තොත් වාක්‍යයේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදෙනවා. දැන් ඕනම වාක්‍යයක දැන් අපි වාක්‍යය ගන්නකොට අපිට වචන දෙකකින් වාක්‍යයක් ගොඩනගන්න පුළුවන්. බල්ලාබුරයි කිව්වොත් ඒකත් වාක්‍යයක්. වචන ඕනෑම ප්‍රමාණයක් ඇතුළත් වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මේකෙදි අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි වාක්‍ය දැක්ක ගමන් උත්තරයට යන්නේ නැතුව වාක්‍යෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ කවුද කියන ප්‍රශ්නේ අහලා ආඛ්‍යාතයෙන් අහනවා කවුද මේ ක්‍රියාව කරන්නේ, මේ සිදුවීම කරන්නේ කවුද කියලා. එතකොට ක්‍රියාව කරන පුද්ගලයා අපිට කර්තෘ කියලා ගොඩනගෙනවා. කර්තෘකාරක වාක්‍යයක් නම් කර්තෘ ප්‍රධාන වෙනවා නම් එතන කර්තෘකාරක වාක්‍යයක්. එතකොට උක්ත කර්තෘට අනුව තමයි ආඛ්‍යාතය තියන්න ඕනේ. එතකොට අපි බලනවා උක්ත කර්තෘට අනුව ආඛ්‍යාතය තියනවද? ඒ වගේම කාල ભેදය, පුරුෂ ભેදය, වචන ભેදය පිළිබඳව සැලකිලිමත් වෙලා අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඔව්. දැන් අපි සිංහල ප්‍රශ්න පත්‍රය ගැන කතා කරන්නේ. අසංග, කවද්ද සිංහල තියෙන්නේ? දෙවැනියට තියෙන්නේ සිංහල දෙසැම්බර් 4 වෙනිදා. සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න යන දරුවෙකුට ඔබතුමා මොනවද දෙන පොදුවේ දෙන උපදෙස් මාලාව? විභාගයට යන්න කලින් ඔබ මෙන්න මේ දේ කරන්න ඕනේ කියන එක කොහොමද ඔබතුමා කියන්නේ? පළවෙනි දේ තමයි අපේ මව් භාෂාව. මම හිතන්නේ සිංහල ප්‍රශ්න පත්‍රය හැමෝටම කියවන්න පුළුවන්නේ. ඔව්. කියවන්න පුළුවන් නිසා අපිට ලේසියෙන්ම සමත් වෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක්. හැබැයි වැඩිපුරම අසමත් වෙන්නේ සිංහල. ඔව්. ඒකට ප්‍රධානම හේතුව තමයි ළමයාගේ නොසලකිලිමත් භාවය. අනිත් එක තමන් දන්න දේ ලියන්න උත්සාහ දරන්නේ නැහැ. දැන් අපි විශේෂයෙන් ගත්තොත් රචනය කියන එක වගේ රචනා වගේ මාතෘකාවකදී රචනය ප්‍රබල විදිහට ගලප ගන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට දන්නා හිතෙන මාතෘකා කීපයක් දෙනවා. අනිත් එක ගොඩාක් වාසිදායකයි සිංහල ප්‍රශ්න පත්‍රයේ. හේතුව ගොඩක් ප්‍රශ්න තෝරා ගැනීමේ හැකියාව තියෙනවා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ. ඉතින් ඒ විදිහට කල්පනා කරලා හරියට කරගන්න පුළුවන් නම් ඕනෑම කෙනෙකුට සාමර්ථයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔව්. ඉතින් අපි දැන් මේ මොහොතේ අපි කතා බහ කරන්නේ සිංහල භාෂාවේ පළවෙනි ප්‍රශ්න පත්‍රය පිළිබඳව අපි ඔබට සැකෙමින් කියා දුන්නා. මේ හෝරාව තුළ මේ සම්පූර්ණ විවරණයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඉතාම සීමිත කාලයක් තියෙන්නේ. ඉතින් මේ සීමිත කාලය තුළ අපිට මාධ්‍ය ආයතනයක් විදිහට කරන්න පුළුවන් උපරිම දේ ඔබ වෙනුවෙන් කරන්න සූදානම්. ඉතින් අද මේ නිමාඩු දිනේ ඔබට වඩාත් ඵලදායී විදිහට යොදා ගන්න පුළුවන් ටෙලිවිෂන් එක අද කලඹ ටෙලිවිෂන් කලඹ ડોක්ටර් වැඩසටහන ඔබට හොඳින් බලන්න පුළුවන්, අහන්න පුළුවන්. මේ පැයක කාලය ඔබට ඉතාම වටිනා කාලයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් අපි තව ටිකක් කතා කරමු මේ ගැන. කෙටි විරාමයකට යනවා. හොඳයි, විරාමෙන් අනතුරු අපි සූදානම් නැවතත් කලඹ ටෙලිවිෂන් කලඹ ડોක්ටර් වැඩසටහන සමඟ සම්බන්ධ වෙන්නට. අපි අද දවසේ කතා බහ කරන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න දරුවන්ට සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ කොයි ආකාරයටද මුහුණ දිය යුත්තේ කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි, අපි අද දවසේදී
තව මතක් කිරීමක් කරන්න සූදානම් වෙනවා. ගිය සතියේ මතක් කරපු කාරණාවම කොහොමද විභාගයට පූර්ව සූදානමක් ඇති කරගන්නේ කියන එක. විශේෂයෙන්ම මතක තබා ගන්න විභාගයට කලබල විය යුතු වන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ සාර්ථකව මුහුණ දීලා හොඳ සාමාර්ථයක් ලබා ගැනීමට. ඉතින් ඒ සාමාර්ථය ලබා ගන්න අපි ඔබට ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපේ මේ කතාබහට එකතු වෙන්නේ ප්‍රවීණ සිංහල භාෂා ප්‍රදේශක, ඒ වගේම නුගේගොඩ රොටරි ආයතනයේ සිංහල භාෂා ආචාර්ය, උසස් පෙළ සිංහල භාෂාව දරුවන්ට ගුරුහරුකම් ලබා දෙන අපේ ආදරණීය ගුරුතුමා අසංක සමිත් හෙට්ටිහෙවා ගුරුතුමන්. අසංක, අපි දැන් මීට ඉස්සෙල්ලා කතා කරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය පිළිබඳව. දෙවැනි ප්‍රශ්න පත්‍රය පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් වෙනස් වෙන්නේ කොහොමද? පළවෙනි ප්‍රශ්න පත්‍රය තුළ තියෙන්නේ ඉරිගහන ප්‍රශ්නනේ. එතකොට දෙවැනි ප්‍රශ්න පත්‍රය තුළ ප්‍රධාන වශයෙන් තියෙනවා ව්‍යාකරණ දැනුම පරීක්ෂා කිරීම සඳහා පළවෙනි ප්‍රශ්න 10ක්. එතකොට ඒ ප්‍රශ්න 10ට ලකුණු ගන්න එක හරිම ලේසියි. ඊළඟට තියෙනවා සාරාංශකරණය, ඒ වගේම රචනාව, ප්‍රායෝගික ලේඛන. එහෙම නැතුව තව ඡේදයක් හෝ කවි පන්තියකින් ප්‍රශ්නයක් අහන සම්භාවිතාවය වැඩි. එතකොට ඒ ප්‍රශ්න සෙකන්ඩ් පේපර් එකට උත්තර ලියනකොට දරුවාට කොහොමත් ලකුණු ගන්න පුළුවන් වෙනවා. හේතුව සාරාංශකරණය වගේ දේවල් ඉතා විධිමත්ව පැහැදිලිව පිරිසිදුව කරන්න පුළුවන් නම් පළවෙනිම දේ තමයි සිංහල ප්‍රශ්න පත්‍රයේ තියෙන ඕනේ පිරිසිදුකම. ඒ ගොඩක් ළමයින්ට නැති දේ ඒක. අත්අකුරු වල ගැටලුව ප්‍රධාන වශයෙන් තියෙනවා. හේතුව දරුවෝ තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි දරුවෝ තරුණ වුණාට වයසක ගුරුන්නේ බලන්න. ඔව්. එතකොට ඒ වගේම ඒ කියන්නේ ගුරුන්ට අපහාසයක් නෙමෙයි මම කලේ. ඒ තුලින් විධිමත්ව බලලා, ඒ කියන්නේ ඇත්තම ගත්තොත් අපි ඕනම කෙනෙක් කැමති ප්‍රියතාවයෙන් යුක්තව දෙයක් බලන්නනේ. ලස්සන දෙයක් විදිහට බලන්න. ඉතින් ඒක නිසා පළවෙනි දේ තමයි Taman දන්න ටික පිළිවෙලට පිරිසිදුව පැහැදිලිව ලියනවා නම් ලකුණු ටිකක් ගන්න පුළුවන්. නමුත් අසංක, මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් දැන් අපිත් මේ විභාග වලට මුහුණ දීපු නිසා අපිටත් ඇති වෙනවනේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ වැඩි තියෙන අඩු කාලයක් ලියන්න තියෙන ප්‍රමාණය වැඩි, හිතේ තියෙන දේවල් වැඩි. ඒ නිසා ලියන්න කොහොම හරි ලියනවා කියලා හිතාගෙන ඉක්මන් ලියාගෙන යනවා. මේක මේ එතකොට දැන් ඔක්කොම ටික ලියලා හරියනවද කියන එකත් ප්‍රශ්නයක් එනවා නේද? ඔව්, කොහොම හරි ලියන එක නෙවෙයි වැදගත් වෙන්නේ, හරියට ලියන එක. හරියට ලියන. ඒකට හේතුව අපි පුංචි පන්තියෙන් ඉඳන් අවුරුදු 11ක් ඉගෙන ගන්න දේවල් අපි පැය 5ක සීමාවත් තුළ සිංහල ප්‍රශ්න පත්‍රයේදට ලියන්නේ. ඒකට මේ සිංහල ප්‍රශ්න පත්‍රයට පැය 5ක ප්‍රමාණය තුළ ලියනකොට අපි දැනගන්න ඕනේ මීට කලින් අනිවාර්යයෙන්ම අවුරුද්දකට පාසල විසින් විභාග තුනක් පවත්වලා, ඒ වගේම තමන්ගේ පන්ති කාමරය තුළ වැඩ කරලා අනුමාන ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරලා තමයි දරුවා එන්නේ. එතකොට සාමාන්‍යයෙන් 99%ක් විතරම ප්‍රශ්න පත්‍රයට හුරු වෙලායි තියෙන්නේ, ප්‍රශ්න පත්‍රය දැකලා තියෙනවා. එතකොට තමන්ගේ හැකියාව තීරණය කළා, තමන්ගේ තියෙන දැනුම් මට්ටමත් එක්ක ඒ පරාසය තුළ කාලය කළමනාකරණය කරගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් ඔබතුමා කිව්ව දේ හරි. රචනය හොඳටම ලියන්න ඕනේ කියලා හිතාගෙන පැයකම අරක් විතර අරගෙන රචන ලිව්වොත් එහෙම දෙයියන්ගේ පිටයි ප්‍රශ්න පත්‍රයට. ඉතින් ඒක නිසා ඒ කාලය තුල වැඩි ලකුණු ගන්න පුළුවන් ප්‍රමාණය තීරණය කරලා එහෙම බැරි වුණොත් අනිත් ප්‍රශ්නෙට හරි යන්න ඕනේ. Tamanta ලේසියෙන් කරන්න පුළුවන් ටික ඉක්මනට කරගන්න එක තමයි ගොඩක් වෙලාවට සුදුසු. ඔව්. දැන් අපෝ සාමාන්‍ය පෙළ විභාගයට ලබා දෙන රචනාව ගත්තාම මේ මාතෘකාවක් විශේෂයෙන්ම නම් කරලා දෙනවද කොහොමද? මාතෘකාවක් නම් කරන්නේ නැහැ. මාතෘකාවට රචනෙට අදාළ විස්තරයක් ලබා දෙනවා. රචනා මාතෘකාව හතරක් දෙනවා. හතරක් දෙනවා. දැන් මේ විස්තරයට අදාළව ළමයා කොහොමද මේ අනුගත වෙන්නේ? විශේෂයෙන්ම රචනාවට ප්‍රවිෂ්ඨ වෙනකොට මේ දීලා තියෙන කරුණු ආශ්‍රයෙන් අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඒ කරුණු ටික දෙන එක ඇත්තටම වඩාත්ම වාසිදායකයි. සමහර දරුවෙකුට කිසිම දෙයක් හිතන්න බැරුව ඉන්න දරුවෙකුට, අත්දැකීමක් නැති දරුවෙකුට ඒ කරුණු ටිකෙන් යම්කිසි විදිහකට උපායශීලී දරුවාට ඒ කරුණු ටික ගලපලා හරි ලියා ගන්න පුළුවන්කම තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ගොඩාක් වෙලාවට නිර්මාණාත්මක රචනයක්. උඩ නිර්මාණාත්මක රචනයක් ගත්තට පස්සේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම නවීන විද්‍යාවේ දියුණුව රටක සංස්කෘතියට, රටක ජන ජීවිතයට කොයි ආකාරයෙන් බලපානවද කියන එක ගත්තොත් ඕකේ හොඳ සහ නරක කියන මේ දෙපැත්තම තියෙනවානේ. ඒකට මට මතක් වෙනවා ගාන්ධිතුමා කියනවා අපි කවුළුව ඇර සුලංසුව විඳිමු. නමුත් එම සුලඟට අප සතු දෑ ගසාගෙන යෑමට ඉඩ නොදෙමු. එතකොට ඕක තුන් කාලෙටම ගැලපෙන කියමනක්නේ. එතකොට අපි දැනගන්න ඕනේ දේ තමයි ඔය වගේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා, ගාන්ධිතුමා ඒ වගේ කියපු කියමන් තියෙනවා. හේතුව අනිවාර්යයෙන් මේ දරුවෝ දන්නවා. පොත් කියවනවා නම් ප්‍රධානම ප්‍රශ්න වෙලා තියෙන සිංහල ප්‍රශ්න පත්‍රයට කියවන්නේ නැතුණාම තමයි ලියන්න බැරි.
එතකොට අපි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කියනවානේ පොතක් කියවීම වනාහි තමන් නොදන්නා විරූ රටකට විනෝදයක් උගන්වීම සඳහා යාමක් වගේ කියලා. ඉතින් ඔය අවබෝධයත් එක්ක කියමන් ආප්තෝපදේශ ප්‍රස්තාව පිරුළු මෙන්න මේ දේවල් වලින් පෝෂණය කරන්න ඕනේ රචනය. අනිත් එක රචනය තමයි වැඩිම ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්න්නේ රචනය හරහා. එතකොට ඒ ඔස්සේ ගොනු කරගත්තොත් දරුවා ඡේද ටික වෙන් කරලා උක්තාක්‍යයට සම්බන්ධය ගැළපෙන විදිහට ලියලා පිරිසිදුව ලියාගත්තොත් රචන ලකුණු ටික ගන්න පුළුවන්කම තියෙනවා. ඔව්. මීළඟ කාරණාව තමයි විශේෂයෙන්ම රචනාවත් එක්ක එන ඊළඟ කොටස ප්‍රායෝගික ලේඛන. දරුව ප්‍රායෝගික ලේඛන වලටත් යනකොට විවිධාකාරයේ ගැටළු වලට මුහුණ දෙනවා. මොකද විශේෂයෙන්ම මේ ලියන්නේ කොහොමද කියන එක ප්‍රශ්නේ තමයි ඇති වෙන්නේ ගොඩක් වෙලාවට. දරුව විවිධාකාරයේ ලියන විවිධාකාරයේ විදිහට ලියනවා. සමහර වෙලාවට ඒක ගැළපෙන්නේ නැහැ. මෙම ගැටලු තියෙනවා. ඔබතුමා මොකද දෙන උපදේශය අපේ දරුවන්ට? ප්‍රායෝගික ලේඛනයට ලිපි ලිවීම, අත්පත්‍රිකා, පුවත්පත් දැන්වීම, න්‍යාය පත්‍ර මේ හැමදේම අයිති වෙනවා. සාමාන්‍ය දිනදා ජීවිතයේ අපිට මේක මම හිතන විදිහට විභාගයට විතරක් නෙමෙයි ජීවිතයට වැදගත් වෙන දෙයක්. කියන්නේ සිංහල භාෂාව කියන්නේ ජීව භාෂාවක් නේ. ඒකෝර මේක හැමතිස්සෙම අනිත් විෂයන් වගේ නෙමෙයි අනිත් එක අපේ භාෂාව වියලි භාෂාවකුත් නෙවෙයි. ඉතින් මේක හරි සුපෝෂණය වෙච්ච හොඳ භාෂාවක්. ඉතින් මේකෙදී ලිපි ලිවීමේදී මම සරල උදාහරණයක් කියන්නම්. අපි ඉංග්‍රීසියෙන් ලිපියක් ලියනකොට සිංහලෙන් අස්සම් කරන්නේ. එතකොට සිංහල ලිපිය තුල ඉංග්‍රීසියෙන් අස්සම් කළොත් ලකුණු ටික නැති වෙනවා. එතකොට ඔය දැනීම නැති දරුවොත් සමහර වෙලාවට ඉන්නවා ලිපිය තුල. නමුත් අසංග දැන් අපි ප්‍රායෝගිකව ගත්තාම सिद्ध කරන්නේ ඕක නේද? අපි සිංහලෙන් ලියුම ලියලා ඉංග්‍රීසියෙන් අස්සම් කරනවා. ඔව් ඒක අපි ලියන්නේ විභාගයකටනේ විභාගයකට. ඒ විභාගය තුළ විභාගයට ඕන විදිහට විභාග ආකෘතියට අනුව අපි 얘දේ සිද්ධ කරන්න ඕනේ. හේතුව අපි යවන්නාගේ නම ලිපිණය තියෙනකොට අපි දන්නවා විරාම ලකුණු භාවිතා කරන්න ඕනේ. ඔතන විරාම ලකුණක් භාවිතා කිරීමේදී අපි දන්නවා තිත යෙදීමේ අවස්ථා තුනයිනේ තියෙන්නේ. ඒකට තිත යෙදෙනකොට වාක්‍යයක් අවසන් කරනකොට තියෙනවා තිතක්. ඊට පස්සේ නාමයක් කෙටි කිරීමේදී තිත යොදනවා, පුද්ගල නාමයක් කෙටි කිරීමේදී තිත යොදනවා. එතකොට ඔය අවබෝධය අපිට තියෙන්න ඕනේ. දැන් දිනේ ලියනකොට 2018 තිතක්, නොවැම්බර් මාසෙ කියන්නේ 11 තිතක්, 20 ආපෝ තිතක්වත් කම එකක්වත් තියන්න බෑ. එතකොට විභාග අපි ලිපිය ලියනකොට අනිවාර්යයෙන්ම ඒ අවබෝධයත් එක්ක අපි යන්න ඕනේ. ඒ කියන්නේ අවශ්‍ය කරුණ. දැන් ලිපියක් ලියන්නේ ගොඩක් වෙලට රාජකාරී ලිපියක් ලියනවා නම් රාජකාරිමය කටයුත්තක් සඳහානේ. ඒකට ඒකේ විවිධ දැන් අපි තු මේ ආය කලම ටෙලිවිෂන් ආයතනයේට ලිපියක් ලියනකොට ඒ ලිපිය අපි හරියටම හෙඩ්ලයින් එක ශීර්ෂය ලිපි ශීර්ෂය දාලා එවුවොත් එහෙම හරියටම අදාළම පුද්ගලයාට ලගේ අතරේකපත් වෙනවා. ඉතින් ඔය අවබෝධයත් එක්ක තමයි අපි කරුණු ටික ලියන්න ඕනේ. අනිත් එක අපි කරුණු ගලපන්න ඕනේ. ලකුණු ටික හම්බෙනකොට අපි තුමු පරිසර ප්‍රශ්නයක් මුල් කරගෙන නම් ඒ පරිසර ප්‍රශ්නේ ගොඩනගන්නේ කොයි ආකාරයෙන්ද? අපිට ඕක සාමාන්‍යයෙන් මේ දවස් කීපය තුළ ඉතාමත්ම හොඳින් ඕකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. හේතුව ලිපි කීපයක් අරගෙන මාතෘකා කීපයක් අරගෙන කායෙන් හරි අහගෙන නැත්නම් පසුක විභාග ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඒ ඔස්සේ කල්පනා කරලා බැලුවොත් එහෙම ඔය ආකෘතික ඔස්සේ අපිට ලිපිය ලියන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔව් මේ කතාවට ටිකක් පැත්තකට යන විදිහයක් මම පොඩ්ඩක් අහන්න කැමතියි. ඔබතුමා ප්‍රකාශ කළා සිංහල භාෂාව කියන්නේ වියලි භාෂාවක් නෙමෙයි කියලා. පසුගිය වසරක මට මතකයි ලෝකයේ තියෙන ලස්සනම භාෂාවන් අතරටත් සිංහල භාෂාව ආවා. ඔබතුමා මෙන්න මේ సౌందර්ය ඔබතුමා කොහොමද අපේ මේ දරුවන්ට කියලා දෙන්නේ? ලෝකයේ තියෙන භාෂා අතර ඉංග්‍රීසි භාෂාවක් නැතුව හින්දි භාෂාව, විදාකාරයේ භාෂා අතරට සිංහල භාෂාව ලස්සනම හොඳම භාෂාවක් විදියට ආවා. ඔබතුමා මේක කොහොමද සිංහල ගුරුරෙක් විදියට මේක දැනෙන්නේ? මේකයි එක පැත්තකින් මට ආඩම්බරයි මගේ භාෂාව සිංහල වීම ගැන. ඒකට හේතු සාධකයේ තමයි අපේ සිංහල භාෂාව තුළ උච්චාරණ ශබ්දය අනුව පවා අර්ථය වෙනස් කරන්න පුළුවන්. දැන් මං ඔබතුමාගේ ගෙදෙට්ට එනකොට ගෙදර අපි හිතමු ගෙදර මට පොඩි සැකයක් ඇති වෙනවා බල්ලෙක් එහෙම ඉන්නවද කියලා. මං අහනවා බල්ලා බැඳලාද කියලා. ඕක ගන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඒකට හේතුව ඒ කියන්නේ අපේ භාෂාව තුළ රසය වැඩි. දැන් වෙන කෙනෙක් වචන 1000කින් කියන දේ මට පුළුවන් මගේ භාෂාව තුළ එක වචනයෙන් කියන්න. හේතුව අපේ ප්‍රස්තාව පිළ වලින් අපි පෝෂණය වෙලා තියෙන්නේ. අනිත් එක වෙන කිසිම භාෂාවකට වැඩිය දැන් අපි සිංහල උගන්නනකොට මට පුළුවන්නේ ළමයා ඉස්සරහ නළුවෙක් වෙන්න පුළුවන්. සිංහබාහු නාට්‍ය කියලා දෙනකොට මට නාට්‍ය තුළ නළුවෙක් වෙන්න පුළුවන්. අනිත් එක අනිත් හැම ගුරුවරයාම එපා කියන දේ තියරි කොටස මට කියලා දෙන්න පුළුවන්. ප්‍රේමය, ලිංගිකත්වය, ඊට පස්සේ මොන ආකාරයෙන්ද මේ දේවල් යෙදෙන්නේ කියන මම තියරි පාට් එක මට කියලා දෙන්න පුළුවන් ලස්සන්ට. ඒ කියන්නේ හොඳ පෙම්වතෙක් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. හොඳ ගුරුවරයෙක්, හොඳ ශිෂ්‍යයෙක්. ඒකට හේතුව මං හිතන්නේ මේ භාෂාවත් එක්ක එනකොට ඒ දේවල් දැන් මම භාෂාත්මක දෙයක් කියනකොට ඔය අහන් ඉන්න ආසයි. ඔව්. ඒ අහන් ඉන්න ආස වෙන්න හේතු සාධකයේ තමයි
අපේ භාෂාව තුළ තියෙන දැන් අපි ගත්තොත් එහෙම ප්‍රාදේශ දැන් කොළඹ වහර වෙනයි දකුණේ වහර වෙනයි. දැන් ගෑලමෙක් වැඩිවියටපත් වුණා කියන එක අපිට විවිධාකාරයෙන් කියන්න පුළුවන් කෙල්ල ගැට වුණාද? එතන ලොකු කෙලිය ගැට වුණා. ඒකට ඔය වචනයත් එක්ක කියනකොට ඒ වචනේ තියෙනවා ටිකක් බර ගතියක්. අනිත් එක කාලෙන් කාලට භාෂාව වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වීම තමයි මම හිතන්නේ භාෂාවේ සුන්දරත්වයට ප්‍රධානම හේතුව. ඔව්. ඉතින් එහෙව් භාෂාවක් තමයි ඔබ ලියන්න සූදානම් වෙන්නේ දෙසැම්බර් 4 වෙනිදා. ඉතින් මේ භාෂාව බොහොම ලස්සනට ලියන්න පුළුවන්. මේ භාෂාවට අදාළ ප්‍රශ්න පත්‍රයට බොහොම හොඳට පෙනී සිටින්න පුළුවන්. ඉතින් ඔබට ඒ අවශ්‍ය කරන මූලික පාර තමයි අපි මේ කලඹ ටෙලිවිෂන් කලඹ ඩොක්ටර් වැඩසටහන ඔස්සේ කියා දෙන්නේ. විශේෂයෙන්ම කලඹ ඩොක්ටර් වැඩසටහන අද දවසේ වෙන් කරන්නේ මේ අඟහරුවාදා දිනයන් වෙන් කරන්නේ ඔබ වෙනුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන්. ඒ නිසා වෛද්‍යමය වැඩසටහනකට එහා ගිහිල්ලා සමාජමය කාරණාවක් කරා යන්න තමයි අපි මේ වැඩසටහන ඔස්සේ තීරණය කරන්නේ. අපි සෝදානම් කෙටි විරාමයකට යන්න. විරාමයෙන් පස්සේ ප්‍රශ්න සිංහල ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි කොටස ගැන කතා කරන්න සෝදානම්. විශේෂයෙන්ම සාහිත්‍යමය කොටස ගැන. ඒ වගේම අපි සෝදානම් කතා කරන්න කොහොමද විභාගයට පූර්ව සෝදානම ඇති කරගන්නේ කියන කාරණාව. රැඳී සිටින්න මේ කලඹ ටෙලිවිෂන් කලඹ ඩොක්ටර් වැඩසටහන. හොඳයි, අපි සූදානම් නැවතත් කලඹ ටෙලිවිෂන් කලඹ ඩොක්ටර් වැඩසටහනත් සමඟ සම්බන්ධ වෙන්න. අපි සූදානම් මේ මොහොතේ ඉඳලා සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ 3 වන කොටස පිළිබඳව කතා කරන්නට. මං හිතන්නේ සමස්ත සිංහල ප්‍රශ්න පත්‍රයේම තියෙන රහම කොටස තමයි මේ සාහිත්‍ය කොටස. හැබැයි දරුවෝ ටිකක් මැලි වෙන්නෙත් මේ කොටසට පිළිතුරු දෙන්න. අසංක, ඔබේ අත්දැකීම් අනුව ඇයි මේ සිංහල භාෂාවේ 3 වෙනි ප්‍රශ්න පත්‍රයට, විශේෂයෙන්ම මේ සාහිත්‍ය කියන බොහොම රසවත් කොටසට උත්තර දෙන්න දරුවෝ පොඩක් මැලි වෙන්නේ, ටිකක් බයයි වගේ? ප්‍රධානම ප්‍රශ්නේ තමයි ළමයි රස විඳින්න ආසයි. ඔව්. නමුත් ගොඩක් වෙලාවට දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම කෝට්ටේ සාහිත්‍ය අවධිය තුල තොටගමුවේ හාමුදුරුවන්ගේ කවීත්වයට සම කරන්න පුළුවන් කවියෙක් තාම මං හිතන්නේ පහළ වෙලා නැහැ. නමුත් උන්වහන්සේගේ භාෂා ශෛලිය තුල එනකොට ඒ වචන සහ මේ දැන් අද කාලේ තියෙන වචන අතර තියෙන ලොකු පරස්පර විරෝධභාවයක්. ඒ කියන්නේ නොගැලපීමක් නෙවෙයි, හේතුව භාෂාව විකාශනය වීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ වචනවල අරුත් ළමයි දන්නේ භාවිතාවක් නැහැ. භාවිතේ නැති නිසා ප්‍රධානම දේ. ඒක තමයි නිවැරදිම වචනේ. ඒකට භාවිතේ නැති වීම සහ ළමයා මේක පාඩම් කරගන්න තියෙන මැලිභාවය ප්‍රධානම දේ. හේතුව ගොඩක් වෙලාවට දරුවා රස විඳිනවා. විභාග කිට් වුණාම තමයි දරුවා ගොඩක් වෙලාවට කවි ටික පාඩම් කරන්න යන්නේ. ඔය ගොඩක් වෙලාවට පන්ති එහෙම එන්නේ නැතුව ගෙදෙට්ට වෙලා පාඩම් කරන්න ගන්නවා. ඕක නෙවෙයි මං හිතන්නේ දැන් මේසරේ විභාග ලියන දුවල පුතාලට විතරක් නෙවෙයි, මං හැමෝටම කියන පණිවිඩය තමයි අද දෙන වැඩේ අද කරගත්තා නම් විභාගයේ එච්චර දෙයක් නෙවෙයි. දැන් කවි ගැන කතා කරද්දී අපිට මේ සිංහල භාෂාව පොතේ තියෙනවා, විශේෂයෙන්ම නූතන පද්‍ය සහ පුරාතන පද්‍ය ගැන කතා කරන් තියෙනවා. අපි පොඩ්ඩක් සැකෙවින් මතක් කරමු මොනවද නූතන පද්‍ය සහ පුරාතන පද්‍ය. අපි පොඩ්ඩක් ඒ ටික කතා කරමු. අපිට පුරාතන පද්‍ය වලට සංදේශ කාව්‍ය, විශේෂයෙන්ම කෝට්ටේ අවධියේ සංදේශ කාව්‍ය අපිට විෂනිදේශය තුළ අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම ගුත්තිල කාව්‍ය, ගුත්තිල කාව්‍ය වැත්තාවේ හාමුදුරන්ගේ ගුත්තිල කාව්‍ය පුරාතන පද්‍ය කොටසට තියෙනකොට රත්නශ්‍රී විජේසිංහන්ගේ වස්සානය, මහගමසේකරයන්ගේ ශ්‍රමාභිමානයට තියෙන දෑතේ කරගැට කියන එක, ඒ වගේම ලංකාවේ ජනශෘතිය ගැන හෙළිවන ජනකවි, මේ හැම දෙයක් එක්කම හොඳට මනාව සංවිධානය වෙච්ච සාහිත්‍ය පොතක් සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයක් තමයි දරුවන්ට එන්නේ. මේකේ සුවිශේෂී දේ තමයි රසාස්වාද ලියන්න තියෙන්නේ උත්තර 3යි. හැබැයි ඒ උත්තර 3 ලියන්නේ තෝරා ගැනීම සහිතව. ඉතින් ඒ තුලින් දරුවාට ප්‍රශ්න පත්‍රය ලිවීමේදී වාසියක් තියෙනවා. 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම ලංකාවේ සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව, ඒ වගේම සාහිත්‍ය අවධි පිළිබඳව පළවෙනි ප්‍රශ්න 10න් අහනවා. ඊළඟට අවස්ථා සම්බන්ධ ප්‍රශ්න කොටසක් තියෙනවා. ඊට පස්සේ රසාස්වාද ප්‍රශ්න 3ක් තියෙනවා. දැන් අවස්ථා සම්බන්ධ ගැන කතා කරනකොට දරුවෝ පොත කියවලා තියෙනවනේ. සමහර විට මේ වෙන විටවත් දරුවෝ පොත් කියවලා නැතුව ඇති. සමහර වෙලාවට ඔබතුමා මොකක්ද දෙන උපදේශය? මේ අයට මේ විභාගය සමත් කරගන්න. ප්‍රධානම දේ තමයි පොත කියවගත්තා නම් මේ දවස් ටික හොඳටම ප්‍රමාණවත් වැඩි වෙලාවක් යන්නේ. අද දවස වැය කළොත් එහෙම පොත කියවලා ඉවර කරගන්න
පුළුවන්කම තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම මම මාධවගෙන් ඇහුවොත් එහෙම බැද්දේගම මෙන්න මේ සිද්ධිය මතකද කියලා. එතකොට පොත කියවලා නැත්තම් කියන්න බෑ. හැබැයි බැද්දේගම ගැන අහලා තියෙනවා. එතකොට පොතේ පොත බැද්දේගම කියලා පාඩමක් තියෙනවා කියලාත් දන්නවා. බැද්දේගම බබුන් ඉන්නවා කියලාත් දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බබුන් කරපු ප්‍රකාශයක් දන්නේ නැතිවීම. එතකොට ඒ අවස්ථාව දැනගන්න ඕනේ ප්‍රධානම වශයෙන්. අනිත් කාරණේ තමයි කියවනකොට සාමාන්‍යයෙන් පත්‍රයක් කියවනවා වගේ දැන් කියවන ආකාර කීපයක් තියෙනවානේ. එතකොට ඒ ක්‍රමයට කියවන්නේ නැතුව රස විඳමින් කියවන්න ඕනේ. හේතුව බැද්දේගම කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ පහළ වෙච්ච සුවිශේෂම කෘතියක්. ඒකට හේතුව චරිත විග්‍රහය විග්‍රහය ගත්තොත් බැද්දේගම තරම් ලස්සනට චරිත විග්‍රහ කරලා තියෙන කෘතියක් නවකතාවක් නැහැ. ඒ වගේම දියමන්තිමාලය ගත්තොත් ඉතාමත්ම විශිෂ්ට කෙටි කතාවක්. එතකොට ඕක ඒ චරිතවලට අපි රින් ගන්න ඕනේ චරිතස්සට. ඒ චරිත අපේ කරගත්තනම් අපිට ගොඩාක් හොඳින් උත්තර ටික ලියන්නත් පුළුවන්. ඉතාම කෙටි කාලයක් තුළ පාඩම කියවන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ දැන් සිංහල සාහිත්‍ය පොතේ තියෙන මේ 9 වෙනි පරිච්ඡේදයේනේ බැද්දේගම පොතෙන් අරන් තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම මේ විජාතිකෙක් ඉංග්‍රීසි ජාතිකෙක් මේ අපේ ලංකාව ගැන දැකලා තියෙන විදිය හරි අපූර්වට තියෙනවා නේද? මොකද ඒ කොටස කියවනකොට පවා අපිට ඒක තේරෙනවා. ඒක බැද්දේගම ගත්තොත් එහෙම ලෙනාඩ් වුල්ෆ් කියන්නේ අතිශය දක්ෂ පරිපාලන නිලධාරියෙක්. ඒ වගේම තමයි හොඳ ඇහැක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සාහිත්‍ය භාෂාවෙන් ගත්තොත් එහෙම තෙවණිය ඇසක් තියෙන ඉතාමත්ම හොඳ සහෘදයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකෝට එයා දකිනවා ගම වහගන්නේ වනය. ඒකෝට වනය අභිභවල යන්න තරම් බැද්දේගම මිනිසුන්ට හයියක් නැහැ. ඒ වගේම තමයි සමාජ ක්‍රමය තුළ මේ අහිංසක මිනිසුන්ට එන පීඩාව ඉතාමත්ම හොඳින් විග්‍රහ කරනවා. ඒ සියලු පීඩාවන් ඔස්සේ මේ චරිත කොයි ආකාරයෙන්ද විකාශනය වෙන්නේ කියන එක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට ඕකේ වැදගත් වෙන්නේ විජාතිකයෙකු වශයෙන් කොයිතරම් දුරට මේ ගැන දැකලා තියෙනවද සහ බලලා තියෙනවද කියන එකයි විඳලා තියෙනවද කියන එකයි. ඒකට එයාගේ අත්දැකීම තමයි අපි විඳින්නේ. ඔව්. දැන් විජාතිකයෙක් තමයි මේ විදිහට අපේ ලංකාව ගැන දැකලා තියෙන. එහෙනම් ඔබට පුළුවන් වෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට සිංහල භාෂාව කතා කරන සිංහලෙක් විදිහට මේ සාහිත්‍ය පොතේ තියෙන මේ කරුණු කාරණාවන් වඩාත් හොඳින් රස විඳින්න. මොකද ඒ ඇහැ අපිට උපතේදීම ලැබිලා තියෙන දෙයක්. අපේ සංස්කෘතිය, අපේ භාෂාව මේ සියල්ලම ඔක්කොම එකට කැටිවිච්ච මහා අපූර්ව සංස්කෘතියක් තියෙන ජාතියක් විදිහට අපිට මේකට උත්තර ලියන්න පුළුවන්. ඒ නිසා සිංහල භාෂාවට ලකුණු අඩුවීම කියලා කියන්නේ ඇත්තටම ලැජ්ජා විය යුතු කාරණාවක් කියලායි අපිට නම් හැඟෙන්නේ. අනිවාර්යයෙන්ම ලැජ්ජා විය යුතු කාරණයක්. අනිත් එක තමන්ගේ මව් භාෂාවට සාමාන්‍ය සාමර්ථයක් ගත්තොත් එතරම් පොඩි ගැටලුවක් තියෙනවා. ඔව්. ඉතින් ඒ ගැටලුව මගහැර ගනිමින් බොහොම හොඳ භාෂා භාවිතා කරන්නේ විදිහට හැසිරෙන්නේ කොහමද, මේ ප්‍රශ්න පත්‍රයට කොහමද උත්තර ලියන්නේ, මෙන්න මේ කියන කරුණු කාරණාවන් ටික තමයි අපි කතා කරන්නේ. ඒ නිසා මේ වැඩසටහනට හොඳින් සවන් දෙන්න, හොඳට බලන්න, මේ කියන උපදෙස් පිළිපදින්න. ඒ විතරක් නෙමෙයි, මේ වැඩසටහන අද දවසේ Facebook Live ඔස්සේත් විකාශය වෙනවා. ඔබට පුළුවන් ඔබේ යාළුවන්ට මේ වැඩසටහන බලන්න කියලා කියන්න, ෂෙයා කරන්න පුළුවන්. Facebook පවා අපිට බොහොම කාර්යක්ෂම විදිහට තමන්ගේ වැඩ කටයුතු පාඩු කරගන්න නැතුව පාවිච්චි කරගන්න ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. ඉතින් යාළුවන්ටත් කියන්න මේ ක්‍රමය සිංහල භාෂාවට කොහොමද උත්තර ලියන්නේ, ප්‍රශ්න පත්‍රයේ කොහොමද තියෙන්නේ, මෙන්න මේ කියන කරුණු කාරණාවන් ගැන. අසංක තවත් කතාවක් තියෙනවා මේ සිංහල ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස ගත්තාම විශේෂයෙන්ම මේ සිංහබාහු නාට්‍යයෙන් යම්කිසි කොටසක් පොතට අන්තර්ගත කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ පියපුතු ගැටුමක් පිළිබඳව අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න දරුවෙකුට ඔබතුමාක් වගේ රසාස්වාදයක් කොහොමද ගන්නේ මේ සිංහබාහු නාට්‍යයේ මේ තියෙන කොටස ආශ්‍රය කරගෙන ලෙන හතර යාම කියන එක? අනිත් එක සිංහබාහු නාට්‍යයේ ලෙනාත හැර යෑම කියලා කියන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයක්. ඔව්. සරච්චන්ද්‍රයන් කියන්නේ සිංහල නාට්‍ය වේදේ පියා. ඔව්. එතකොට ඇත්තරම ගත්තොත් එහෙම මගේ දැනුම මදි සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය විශ්ලේෂණය කරන්න. එතකොට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය තුළ තියෙන පවත්නා ප්‍රශ්නයනේ. දැන් මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගයට ලියන පුතාලා ගොඩක් වෙලාවට තාත්තත් එක්ක පොඩි ඝට්ටනයක් තියෙනවා. වයසත් එක්ක. ඒක තරුණකමත් එක්ක. ඕක සාමාන්‍යයෙන් මම තරුණ ඒ විභාගයට යන කාලෙදිත් ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් ගෙදරින් කොහේ හරි යනවා නම් මේ අම්මයි තාත්තයි දෙන්නම හිටියත් තාත්තර කියන්නේ නැහැ අම්මේ මං යනවා. ඔව්. හැබැයි තාත්තරත් එක්ක තමයි කියන්නේ. එතකොට ඔය ගැටුම තියෙනවා. එතකොට ඕක හරි ලස්සනට විග්‍රහ කිරීමක් වෙනවා. ඒ කියන්නේ මේ සමාජානුයෝජනය වෙනකොට තමන්ගේ තමන්ට සමාජගත වීමට තියෙන එකම බාධාව තාත්තා කියන හැඟීමෙන් තමයි සිංහබාහු
ඉන්නේ. උතන වැදගත් වෙන්නේ අපි අහලා තියෙන ජනප්‍රවාද පුවතක්. හේතුව හැමෝම අපේ මානව සංහතිය තුළ සිංහබාහු කියන්නේ කවුද කියලා දන්නවා. ඔට ඕකට අලුත් හැඩයක් දීලා තියෙනවා. ඒ හැඩය තුළ මේක ඇත්තම ගත්තොත් එහෙම ගෙදරක තියෙන ප්‍රශ්නයක් වගේ. මට දැනෙන්නේ මගේ ගෙදර ඇති වුණොත් මේ වගේ ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ කියලා. හේතුව සිංහ සීවලි මේ ප්‍රශ්නේදී කොහොමද මැදිහත් වෙන්නේ? අනිතක අම්මා කෙනෙක් එක පැත්තකින් ධාරක සෙනෙහස. අනිතක ස්වාමි භක්තිය. මේ දෙක අතර අසරණ වෙන්නේ අම්මා. එතකොට මේකෙදි මේක හරිය අපූර්වට ලෙනහතර යාම තුළින් පැහැදිලි කරනවා. එතකොට මේක හොඳට විඳිනවා නම් තමන්ගේ කරගන්නවා නම් ලෙනහතර යාමට උත්තර ලියන්න පුළුවන්කම තියෙනවා. දරුව ගොඩක් වෙලාවට රසාස්වාදයක් ලියන්න ගිහින් ඇතැම් විට විචාරයක් ලියන්න පුළුවන්. අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු මේ රසාස්වාදය සහ මේ විචාරය අතර තියෙන වෙනස. ගොඩක් වෙලාවට දරුවෝ රසාස්වාදය, විචාරය සහ වාර්තාව ඔය තුන පටලව ගන්නවා. දැන් මම මෙතෙන් ඇවිල්ලා මගෙන් මට කියනවා කොළඹ ටෙලිවිෂන් ගැන මොනවගේද මේ ආයතනය, මාධ්‍ය ආයතනය. මම කිව්වොත් එහෙම මාධව කියලා නිවේදක මහත්තෙක් ඉන්නවා, ඡායාරූප ශිල්පී මේ කැමරා කරන මහත්මයෙක් ඉන්නවා කියලා මම කියනවා. ඕක රසස්වාදයක් නෙවෙයි. මම චිත්‍රපටියක් බැලුවලා චිත්‍රපටිය අධ්‍යක්ෂකමයා කියනක රසස්වාදයක් නෙවෙයි. රසස්වාදය කියලා කියන්නේ රස ආස්වාදනය කිරීම. මම ඔය කලේ වාර්තාවක්. එතකොට විචාරයක් ලියන්න ඕලෙවල් ළමයින්ට නැහැ. ඒකට තු විචාරය තුළ තියෙන්න ඕනේ හොඳ හෝ නරක මේ දෙපැත්තම විවේචනය තමයි විචාරය කියලා අපි හඳුන්වන්නේ. එතකොට රසස්වාදයක් කියලා කියන්නේ තමන් මේ තුනින් ලබාගත්ත රසය කුමක්ද? ඔතන ඒ රසය කුමක්ද කියන එක තමන් දකින්න පැත්ත. මේ චරිතය තුලින් මම මොකද්ද ගත්තේ? එතකොට මෙතනදී අවස්ථා හා සිද්ධි නිරූපණය මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ? නාට්‍යෝචිතද? සංකල්ප රූප කොයි ආකාරයෙන්ද ගොඩ නැගුණේ? දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කේවට්ට බමුණත් එක්ක සතරකන් මන්ත්‍රණයේ සිද්ධ වෙච්ච වෙලාවේදී ගිරා පෝතකයා ක්‍රීස් කියන නාදයෙන් එතනින් නික්මෙනවා. ඔතන ඔය හඬ මම දැන් ක්‍රීස් කියලා කිව්වට පස්සේ ඔබතුමාට ඒ හඬ ශ්‍රවණ ගෝචර සංකල්ප රූපය. එතකොට ධර්ම යුද්ධයේ වෙලාවේදී කේවට්ට බමුණගේ නලල බිම උලනෝ. මේ උලනකොට සමහර වෙලාවට අපිට හිතෙනවා අනේ පව් කියලා. වයසක මිනිස්සෙක් නේ. අනිත් පැත්තෙන් ලේහා පස් මුසු වෙලා තමයි මූණේ ගෑවිලා තියෙන්නේ. ලේයි පසුයි ඔක්කොම. එතකොට අපිට දැනෙන බීබස්ස රසයක්, අප්පිරියාවක්. අපි එතකොට කියනවා සාමාන්‍ය අප්පිරියාව දැනනට පස්සේ අපි කියනවානේ ඔක අප්පිරියාව කියන ග්‍රහණය කරගන්න චිකේ ය ඈක්ක තුක් නොදකින්. හරිද? ඔය දේවල් අපි කියනවා. එතකොට ඔය හැම දෙයක්ම එක්ක මුසු කළා තමයි සාහිත්‍ය රසස්වාදය අපි ලියන්න ඕනේ. හේතුව නාට්‍යෝචිතභාවය, අවස්ථා හා සිද්ධි කොහොමද නිරූපණය වෙන්නේ, සංකල්ප රූප මොන ආකාරයෙන්ද, උපමා අලංකාර මොන ආකාරයටද භාවිතා කරලා තියෙන්නේ, විශේෂයෙන්ම භාෂාව භාවිතා කරලා තියෙන විදිය, අනිතක ජනකතා ශෛලිය සහ බණකතා ශෛලිය. දැන් අපි ගත්තොත් ජාතක පොත තුළ ජනකතා ශෛලියක් තියෙනවා, බණකතා ශෛලියක් තියෙනවා. දැන් බෝධිසත්ත්වානම් අදිප්පාය නාම ඉච්ඡන්තිය කිව්වහම අර අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරන විදිහට එදා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මිනිස්සු ප්‍රමාණයක් හිටියා. හැබැයි එයාලට ශ්‍රුතිගෝචර ශ්‍රවණ රටාවට තමයි පොත කියවන කෙනා නැත්නම් කෘතිය කියවන කෙනා කියන්නේ. එතකොට ඒ මිනිස්සුන්ට කතාව කියන ගමන් ධර්ම මාර්ගයේ යෙදවීම තමයි ප්‍රධානම අරමුණ උනේ. එතකොට ඒකෙදි හිතේ රූපය ඇදෙන විදිහට ඒක නැවත කෙනෙකුට කියන්න පුළුවන් වෙන විදිහට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඔව්. ඉතින් රසය ගැන කතා කරනකොට රසය වඩාත්ම හොඳින් දැනෙන කතාවක් තමයි මේ දඹදෙණි යුගයේ ලියවිලා තියෙන අපේ ධර්මසේන හාමුදුරුවන්ගේ කෘතිය. අසංක, මොකද්ද මේ ධර්මසේන හාමුදුරුවොත් එක්ක තියෙන සම්බන්ධය මේ අපස සාමාන්‍ය පෙළ දරුවන්ට? ධර්මසේන හාමුදුරුවෝ ගැන දන්නේ නැත්නම් සිංහල භාෂාවට ඇත්තරම ගත්තොත් ජීවේ දෙන්න බෑ. ඒකට හේතුව සිංහල ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය තමයි දඹදෙණි අවධිය. අනිතක දඹදෙණි අවධියේ හිටපු මේ ධර්මසේන හාමුදුරුවෝ කියලා කියන්නේ ග්‍රාමවාසී භික්ෂුවක්නේ. ඒ කියන්නේ පුංචි දරු විවාහ වෙන වෙලාවට ජයපිරිත කියන්න. ඊට පස්සේ බෝධි පූජාවට, බෝධි ස්නාන පූජාවට, ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පුංචි අසනීප වෙච්ච වෙලාවට සෙත් පිරිත් ටිකක් කියන මේ හැම දෙයකටම ගමේ මිනිස්සුත් එක්ක මැදිහත් වෙන කෙනෙක් තමයි මේ ග්‍රාමවාසී භික්ෂුව. එතකොට ගමේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හොඳට අඳුරගත්ත කෙනෙක් තමයි ධර්මසේන හඳුරෝ කියන්නේ. ඒතු ගමත් එක්ක මුසු වෙච්ච, ගමත් එක්ක ගනුදෙනු කරන. ඒක නිසා තමයි උන්වහන්සේ ගොඩක් වෙලාවට ගමේ මිනිස්සුන්ගේ චර්යා ධර්මයන් හා කිට්ටුවන්ත භාෂා ශෛලියක් තමයි භාවිතා කරන්නේ. ඒකට ඒ තියෙන උදාහරණ ගත්තත් හරි ලස්සන උදාහරණ තියෙනවා. දැන් ආඳාය වාලා වලපත අල්ලා ගත්තාසේ. ආඳට යන්න දීලා වලිගෙන් අල්ලා ගත්තා වගේ. හේතුව ආඳව අඳුරනවා ඒ කාලේ. ඇස සරසන්න, තොල හඳුන් ගන්නාසේ. ඒකට උන්වහන්සේ භාවිතා කළේ
ඒ කාලයට අවශ්‍ය කරන කාලෝචිත බස්වාර. අනිත්‍යක මම හිතන විදිහට දැන් අපි නිබන්ධනයක් එහෙම ලියනකොට හැම පිටුවකම අසංග සමිතේට හේවා අසංග සමිතේට හේවා කියලා ගන්නවනේ. ඔව්. ඒ අපි හේතුව අපිම තමයි අපි වර්ණනා කරගන්නේ. හැබැයි ධර්මසේන හාමුදුරුවෝ මේ තරම් සුවිශේෂී නිර්මාණයක් කරලා උන්වහන්සේ පොත කෘතිය අවසානයේ තමයි කියන්නේ සද්දම්මම් මටි මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ කියන මේ පාඨය දාලා උන්වහන්සේ ලිව්වා කියන එක අපි අඳුරගන්නේ. එතකොට ධර්මසේන හාමුදුරුවෝ තමන්ගේ ස්වකීය අනන්‍යාකාරයෙන් තමයි තමන්ගේ නිර්මාණය කරන්නේ. වැඩිය වෙන කිසිම උදාහරණයක් ගන්න ඕනේ නැහැ. කෘතියකට පාඩමකට නම තියෙනකොට පවා උන්වහන්සේගේ අනන්‍ය රටාව භාවිතා කළා කියන එක ඉතාමත්ම පැහැදිලියි. ඔව්. දැන් අපේ සිංහල ප්‍රශ්න පත්‍රයේ මේ තුන්වෙනි කොටසට හම්බ වෙන මේ ප්‍රශ්නය ගැන අපි කතා කරුවොත් මොකක්ද මාතෘකාව අපේ දරුවන්ට දෙන්න තියෙන සද්ධර්ම රත්නාවලි ආශ්‍රයෙන් එන උග්ගසේන කතාවස්තුව. උග්ගසේන කතාවස්තුව. දැන් ඔබතුමා කොහොමද දැන් උග්ගසේන හාමුදුරුවන්ගේ මේ ඒ කතාවස්තුවට යම් කිසි කෙනෙක් උත්තර ලියන්න සූදානම් වෙනවා නම් ඔබතුමා මොකද දෙන උපදේශය? මෙන්න මේ විදිහට ලියන්න. මේ විදිහට ලිව්වොත් අපිට මේකට ලකුණු ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ තෝරගන්න කෙනෙක් ඉන්නවා නම් සද්ධර්මයාගේ යහපැවැත්ම වෙනුවෙන් තමයි සද්ධර්ම රත්නාවලිය ලියන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් ලියන්න ඕන දේ තමයි ඒ අපේ උත්ත පිළිතුර තුළ අනිවාර්යයෙන්ම කතුවරයා කවුද, යුගය කවුද, භාෂා ශෛලිය මොන වගේද කියන මේ කොටස් අන්තර්ගත කරන්න ඕනේ. හේතුව දඹදෙණි යුගයේ ධර්මසේන නැමැති අතිවරයාණන් වහන්සේ විසින් රචනා කරන ලද සද්ධර්ම රත්නාවලියේ එන උග්ගසේන කතා වස්තුව කියලා ලියනවා නම් වඩාත්ම සුදුසුයි. ඒ කියන්නේ එතනදී අපි අවශ්‍ය මූලාශ්‍රමය කරුණුලින් ගන්න ඕන ලකුණු ටික අපි අරගෙන ඉවරයි. ඊළඟට උග්ගසේන කතා වස්තුව තුළින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ පෘථග්ජන සමාජය තුළ මිනිස්සුන්ගේ තියෙන සිතුම් පැතුම්නේ. දැන් හේතුව උග්ගසේන කියන්නේ සිටු කුමාරයෙක්. නමුත් එයා අර නටන ලස්සන ගැහැළමෙක් දැකලා එයා වෙනුවෙන් සිටු සැපත අතාරිනවා. එතකොට මේ සිදුවීම සාමාන්‍යයෙන් ඕනෑම කාලයක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. එතකොට එන්න ඒකෙදි ලෞතුරා බුදුහාමුදුරුව වැඩම කරලා උග්ගසේන සිටු පුත්‍රයා ශිල්පියෙක් විදිහට තමන්ගේ දස්කම් පෙන්වන වෙලාවේදී මිනිස්සු බලන් ඉදී කියලා විශ්වාසයෙන් ඉන්නකොට මිනිස්සුන්ගේ මනස සහ දැක්ම සම්පූර්ණයෙන් වෙනස් කරන බුදුන් වහන්සේ වැඩම කළා. එතකොට බුදුන් වහන්සේ වැඩම කළ මේක වෙනස් කරපු ආකාරය ඉතාමත්ම සජීවී. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම ලියන්න ඕන දේ තමයි සද්ධර්ම රත්නාවලිය තුළ නාට්‍යෝචිත අවස්ථා ඉතාමත්ම ඉහළ මට්ටමින් මැවෙනවා. එතකොට නාට්‍යෝචිත අවස්ථාවක් මැවෙනවා කියලා කියන්නේ අපිට චිත්‍රරූප ජනිත වෙනවා. සංකල්ප රූප, ශ්‍රවණ ගෝචර සංකල්ප රූප, දෘෂ්ටි ගෝචර සංකල්ප රූප, ස්පර්ශ ගෝචර සංකල්ප රූප මැවෙනවා. ඊළඟට ප්‍රධානම දේ තමයි වාක්‍යෝක්ති භාවිත වෙනවා. වාක්‍යෝක්තියක් කියලා කියන්නේ ලස්සන වාක්‍ය නැත්නම් ලස්සන යෙදුම් යෙදෙනවා. එතකොට මේ කරුණු හැම එකක්ම අන්තර්ගත වෙන්න ඕනේ. විශේෂයෙන්ම උපුටා ගැනීම උද්ෘත අඩුම තරමේ හතරක් ලියන්න ඕනේ උත්තරේ පෙළ ගැස්වීමේදී. ඊළඟට තමන්ට දීලා තියෙන ප්‍රශ්නේ සනාථ කළා තමයි අවසානයේදී ඉවර කරන්න ඕනේ. තව දරුවෝ කරන ගොඩාක් ලොකු ගැටලුවක් තමයි ප්‍රශ්නේ කාණ්ඩ වශයෙන් දෙකකට කොටස් දෙකකට බෙදිලා එනවානේ. දැන් මම කිව්වොත් එහෙම මාධව ගුරුවරයෙක් එක පැත්තකින් අනිත් පැත්තෙන් නිවේදකයෙක්. එතකොට ඔය දැන් මම කියනවා මාධව ගුරුවරයෙක් නිවේදකයෙක් මේ පිළිබඳව විමසන්න. මම ඉස්සෙල්ලාම ඔයා ගුරුවරයෙක් කියන එක කියලා ඉවර කරලා ඉවර කරනලා නිවේදකයෙක් කියලා වෙනමම කියන එකද සුදුසු? එහෙම නැත්තම් මේ දෙකම එකට එකතු කළා කියන එක. හේතුව මාධව කියන තැනැත්තා තමයි එක වෙලාවක ගුරුවරයෙක් වෙන්නේ අනිත් වෙලාවෙ නිවේදකයෙක් වෙන්නේ. එතකොට ධර්මසේන හාමුදුරන්ගේ මේ නිර්මාණය එනකොට දැන් අපි තමු උග්ගසේන කතාවස්තුව තුළ පළවෙනි ප්‍රශ්නේ එනම කොටස භාෂා භාවිතාවේ විශේෂත්වය. දෙවෙනි එක අහනවා නාට්‍යෝචිත අවස්ථා මැවෙන ආකාරය නිරූපණය කිරීම කියලා වගේ ප්‍රශ්නයක් දුන්නොත් එහෙම ඔය දෙක වෙන්වෙන් වශයෙන් සමහරු ලියනවා. එහෙම ලියන්න නැතුව තනි කාණ්ඩයට අරගෙන ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා තමයි ඔබට ඔබව දැනුවත් කරන්න තියෙන්නේ. ඉතින් අපි සූදානම් අවසාන විරාමය කරා ළඟා වෙන්නට. විරාමෙන් අනතුරු අපි සූදානම් මේ විභාගයට මුහුණ දෙන්න ඉන්න ඔබට පොදුවේ ලබා දෙන උපදෙස් ටිකක් නැවත වතාවක් ලබා දෙන්න මතක් කරන්න. ඉතින් රැඳී ඉන්න මේ කළඹු ටෙලිවිෂන් කළඹු ડોක්ටර් වැඩසටහන. හොඳයි, මේ කතාබහේ අවසාන කාල හොරාව කාල වකවානුව තමයි අපි මේ දැන් මේ රැඳී සිටින්නේ. අපි සූදානම් මේ කතාවේ
වැදගත්ම කොටසට යොමුවන්නට විශේෂයෙන්ම ඔබට කලින් මතක් කළා අපි කොහොමද විභාගයට පූර්ව සූදානමක් කරගන්නේ කොහොමද පූර්ව සූදානම් වෙන්නේ විශේෂයෙන්ම අපි හැමදාම කතා කරන කාරණාව තමයි මේ ආයුධම් පත්‍රය ජාතික හැඳුනුම් පත පෑන පැන්සල මෙන්න මේවා ලං කරගන්න ඕනේ නැත්නම් අපි උදේට නැගිටලා හොයනවා අතපසුවීම් වෙන්න තියෙනවා අපි මෙන්න මේ ටික පිළිබඳව විශේෂයෙන්ම කතා බහ කරන්න ඕනේ අසංක ඔබ පළපුරුදු ගුරුවරයෙක් විදිහට අපේ දරුවන්ට මොකද ලබා දෙන උපදේශ විශේෂයෙන්ම මේ විභාගයට යන දරුවන්ට කොයි ආකාරයේ පූර්ව සූදානමක් විය යුතුද අපි පොදුවේ දැනුවත් කිරීමක් කරමු පළවෙනි දේ තමයි මං හිතන්නේ ලෝකෙම අමාරුම විභාගය තමයි මේ ලියන්නේ හේතුව එක දිගට ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් ලියනවා අනිත් එක ඒ ලිවීමේදී දරුවා මේ වෙනකොට ඉතාමත්ම ප්‍රබල විදිහට ළමයට බලපාන සිද්ධිය තමයි මානසික වශයෙන් දරුවා වැටෙනවා. ඒකට හේතු සාධකයේ තමයි ගොඩක් වෙලාවට දරුවන්ට විවිධ ඉලක්ක දෙනවනේ. මේ ඒ නවයක් ගන්න ඕනේ. ඒ නවයත් හරියන්නේ නැහැ. ඒ වන් නවයක් ගන්න ඕනේ. ඊට පස්සේ මේ වෙනකොටම ළමයන්ගේ ඔළුවේ චිත්‍ර ටිකම අවලා ඉවරයි. හේතුව ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ, මෙන්න මේ ඉස්කෝලේට යන්න ඕනේ. හේතුව සමහර වෙලාවට ගුරුවරුම සමහර වෙලාවට කරන වැරදි වැඩක් තමයි මෙයා නම් ඒ එකක් අනිවාර්යෙන් ගන්නවා මෙයාම නම් ෂුවර් කරන්න බෑ ඒ වගේ මානසික විවිධ මානසික නිර්වචන දෙනවා තවත් දෙයක් තමයි මේ අල්ලපු ගෙදර කෙනා එක සංසන්දනය කරනවා අයියා මෙහෙම ගත්තා අක්කා මෙහෙම ගත්තා ඔයා ගන්න ඕනේ ප්‍රධානම දේ ඒක තමයි හේතුව මම කියන්නේ මමනේ හේතුව මගේ දැනුම හේතුව අපිට තීරණය කරන්න බෑ සමහර වෙලාවට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය මත ජීවිතේ තීරණය වෙනවා කියලා කියන්න බෑනේ ඒක තමයි ප්‍රධානම දේ. ඉතින් එතනදී අපි හිතන්න ඕන පළමුවෙනිම දේ තමයි දරුවට දරුවගේ තියෙන ශක්්‍යතාවයට දරුවගේ තියෙන හැකියාවට අනුව විභාගයට ලියන්න පුළුවන් කියන විදිහට මානසිකව හදන්න ඕනේ. මේක කරන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තමන්ගේ දෙමව්පියන්ට. මේක මම මේ පණිවිඩය දෙන්නේ විශේෂයෙන්ම දෙමව්පියන්ට. පුතේ ඔයාට පුළුවන් විදිහට ඔයා උත්තර ලියලා එන්න. ඔයා හොඳට උත්තර ලියන්න අපිට අවශ්‍ය වෙන්නේ විභාගයේ සමත් වීම පමණයි. ඒතකොට ඒ සමත් වීම තුළ දරුවගේ උත්සාහය සහ කැපවීම මත ප්‍රතිඵල වෙනස් වීමේ සම්භාවිතාවය තියෙනවා. ඒකෙදි ගොඩක් වෙලාවට දරුවා හිතනවා හෙට සිංහල පේපර එක හරි ගණන් පේපර එක හරි තියෙනවා නම් සමහර ගුරුවරුත් කරනවා එළි වෙනකම්ම පාඩම් කළා තමයි විභාගයට යන්නේ. එතකොට ළමයා එක පැත්තකින් මානසිකවත් වැටෙනවා කායිකවත් වැටෙනවා. එතකොට ඒ කායික සහ මානසික ශක්තිය නැතුව විභාගයකට මුණ දෙනවා කියලා කියන්නේ ඒ තුලින් වෙන හානිය ඉතාමත්ම ඉහළයි. අනිත් කාරණේ තමයි මේ දවස්වල ළමයාව පුළුවන් තරම් ආරක්ෂා කරන්න ඕනේ. හේතුව පුංචි අනතුර අවුරුද්දක් දරුවෝ වයසට යවන්න පුළුවන්. මේ අවුරුදු විභාගය කරන්න නැතුව ඊළඟ අවුරුදු විභාගය කරන්න තරම් බලපානවා. ඔය සමහර වෙලාවට යාළුවොත් එක්ක තියෙන ගනුදුනු එහෙම පොඩ්ඩක් දරුවගෙත් හිත රිදෙන්නේ නැති වෙන විදිහට දරුවට අවබෝධ කරලා ඒවා පොඩ්ඩක් සීමා කරලා අනිත් එක සමහර දෙමව්පියෝ කරන දෙයක් තමයි හැමදාටම ආගමික ස්ථානවලට එහෙම දරුවව එක්ක යනවා. දැන් මේ සතියේ දවස් 21 දවස් 7 බෝධි පූජා එහෙම තියෙනවා. මං හිතන්නේ සුදුසුම දේ තමයි දෙමව්පියෝ ගිහිල්ලා බාර වුණා නම් හරි විභාගේ ලියලි වුණාට පස්සේ අපි ඇවිල්ලා දරුවව එක්කන් ඇවිල්ලා බාර වෙන්නම්. එතකන් අම්මා දවස් 21 ගියාට කමන්නේ නැහැ. දරුවව දවස් 21 දවස් 7 එක්ක යන්න නැතුව. ඒකට හේතුව තමයි ආගම අපිට අනිවාර්යෙන් අවශ්‍යයි. ධර්මය අවශ්‍යයි. නමුත් ඒක අවශ්‍ය වෙන්නේ අර තීරණේ අර කරේ තියාගෙන යන්න ඕනේ නැහැ. අපේ ජීවිතයට ගන්න ඕන දේ තමයි අපි ගන්න ඕනේ. හේතුව එහෙම පන්සල් ගියාම විභාගේ පාස් වෙනවා නම් වැඩිපුරම ඒ ලෙවල් පන්තිවල පාස් වෙන්න ඕනේ අපේ ස්වාමින් වහන්සේලානේ. ඔව්. හේතුව පන්සල තුල මිනන නිසා. හේතුව ධර්මයේ ආශිර්වාදය අපි අනිවාර්යෙන් ගන්නවා. ධර්මයේ ආශිර්වාදය අරගෙන තමයි විභාගෙට යන්න ඕනේ. හේතුව ඒක මානසික සුවයක්. දරුවගේ අතේ පිරිත් නූල් කැල්ලක් ගැට ගහලා පිරිත් ටිකක් කියවලා මේ දේවල් ටික කරලා දරුවට පළවෙනිම දේ තමයි කරන්න ඕන දේ තමයි දරුවගේ පෞරුෂය හදන්න ඕනේ. පෞරුෂය හදනවා කියන්නේ පුතේ ඔයාට පුළුවන් ධනාත්මක සිතුවිල්ල. ඔයාට ගන්න පුළුවන් සාමාර්ථය ගන්න කියන එකයි අවශ්‍ය වෙන්නේ. අපිට ඕන වෙන්නේ ඕ ලෙවල් විභාගය තුලින් ඒ ලෙවල් කරන්න පුළුවන් සුදුසුකම තියෙනවා නම් මං හිතන්නේ ඒක ප්‍රමාණවත්. හේතුව හැමෝටම මේ නවය ගන්නත් බෑ. හැමෝටම ලංකාවේ ප්‍රධාන ජාතික පාසල් වලට යන්න අවශ්‍ය සුදුසුකම් ටික ගන්නත් බෑ. අසංක තවත් මේ කරන වැඩක් තියෙනවා විභාගය ලියලා ඇවිල්ලා ප්‍රශ්න පත්‍රය යාළුවෝ අතර සාකච්ඡා කරනවා. අපි කියනවා අපි කතා කරන භාෂාවෙන් මචං මම මේ උත්තරේ ලිව්වා. ඔබට මේ උත්තරේ ආවද? විශේෂයෙන් මේ ගණිතය විද්‍යාව සිංහල වාගේ ප්‍රශ්න පත්‍රවලදී ළමයි මේව කරනවා. ඔබ ගුරුවරයෙක් විදිහට මේ தত্ত্বය දකින්නේ කොහොමද? මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද? මෙහෙමයි මාදව ඒක මං හිතන්නේ අනුමත කරන්න බැරි වැඩක්. ඔව්. ඒකට හේතුව දැන් විභාගෙදී අපි සමහර වෙලාවට කොපි කරන අවස්ථාවක් තියෙනවනේ. ඔව්. දැන් අපි තුම මම විභාගෙදී කොපි කරනවා.
කොපි කරන්න ළඟමින්න කෙනගෙන් බල උත්තර ලියවෙල්ල ම කියන්න ඇවිල්ලා ම උත්තරට කොක්ම ලිව එකට හේතු මං හිතන්නේ දැන් අරයට පුළුවන් ද බැරිද කියනකනේ එහා පැත්තේ යාළුවා කියනවා දෙව මේ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි එක තමයි උත්තරේ. ඒතර තුන්වෙනි එක ඉර ගැහුවා මගේ හිත පිරෙනවා. හැබැයි ඒක ලකුණු වලින් නෙවෙයි පිරෙන්නේ. උත්තරේ කළා කියලා. ඊට එළියට ආවට පස්සේ අපි සිංහල ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ උත්තරේ තමයි එන්නේ උම්මග ජාතකයයි එන්න ඕනේ කියලා. හැබැයි ඔක සාකච්ඡා කළා කියලා අපිට ප්‍රතිඵලයක් නැහැ නේ. නැහැ. හේතුව සාකච්ඡා කළා කියලා අපිට උත්තරේ වෙනස් කරන්න හරි ලකුණු ටික වෙනස් කරන්න හරි බෑ. ඒ නිසා ඒක ප්‍රායෝගික නැහැ. සමහර වෙලාවට තව කරන විශේෂම දෙයක් තමයි යාළුවෝ බය කරනවා. මම මෙන්න මේ ටික පාඩම් කළා ඔයා මේක බලාගත්තද? අනිත් එක මේ වෙලාවේ කියනවා ප්‍රශ්න පත්‍රෙ මෙන්න මේක තුලින් අපිට මෙන්න මේ ප්‍රශ්නේ ආවා මෙන්න මේක එනවාමයි කිව්වා. හරිද? හේතුව ලංකාවේ විභාගේ එහෙම එනවාමයි කියලා කියන්න බෑ. ඒකට හේතුව එහෙම අවශ්‍ය වෙන්නේත් නෑ. මං කියන්නේ ගුරුවරයෙකුට මට ප්‍රශ්න පත්‍රය ලැබුණා නම් මම ප්‍රශ්න පත්‍රය දරුවට දෙන්නේ නෑ. ඒ දරුවට දෙන්න නැති වෙන්න හේතුව අපි උත්තරයක් කලින් දීලා ඉවරලා ලියවන්න මට්ටමට නෙමෙයි දරුවෙකු සුදුසු මේ හුරු කරන්නේ. පළවෙනි දේ තමයි යාළුවොත් එක්ක සංසන්දනය කරලා විභාග ප්‍රශ්න පත්‍රයේ ඉවරුනට පස්සේ බලන්න එපා. ඒකට හේතුව ඊළඟ දවසේ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. එහෙම ඇත්තටම අත්‍යවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් විභාග ඔක්කොම ටික ලියලා ඉවර වෙලා නිදහසේ ප්‍රශ්න පත්‍රය බලා ගන්න එක තමයි මම හිතන්නේ සුදුසුම දේ දෙන්නේ. අපි මතක් කරමු මේ දැන් විභාගයට ගෙනියන්න ඕන භෞතික දේවල් විශේෂයෙන්ම මේ ජාතික හැඳුනුම් පත විභාග ප්‍රවේශ පත්‍රය අපි මෙන්න මේ ටික ලං කරගන්න විදිය මේ ටික අපි සකස් කරගන්න විදිය ගැන අපි දරුවන්ට පුංචි මතක් කිරීමක් කරමු. මොකද තව විභාගයට දින 14ක් වගේ කාලයක් තියෙනවා. පළවෙනිම දේ තමයි විභාගයට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් හදාගෙන. දැයතු ජාතික හැඳුනුම් පත අනිවාර්ය දෙයක් නේ. ඊට පස්සේ පෑන පැන්සල මේ අවශ්‍ය දේවල් ටික ඔක්කොම ලියාගෙන තමන්ට ගෙනියන්න ඕන දේවල් ටික අරගෙන අනිත් එක විභාග අංකේ හැම ගොඩක් වෙලාවට පාඩම් කරගන්න පුළුවන්. ඒක වැඩි දෙයක් නෙවෙයි. පාඩම් කරගත්තත් කොහේ හරි කියන්නේ අපිට සටහන් කරලාගෙන කොළ කෑල්ලක් ගෙනිච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම ගෙනියන්න ඕනේ වෙන්නේ හේතු සාධකයේ තමයි ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි උදේ පාන්දර හොයනවා. අනිත් එක විභාග දෙමව්පියොත් දැනගන්න ඕන දෙයක් තමයි අපි හිතමු ඩෙන්ටි කාඩ් එක ගෙනල්ලා නිශ්චිත තැනක තියන්න ඕනේ. ඒ ස්ථානේ මේක නේ තමන්ට හුරු පුරුදු තැන. එතකොට ඊළඟ දවසේ උදේ පාන්දර එතනින්ම අරගෙන යන්න පුළුවන් වෙන විදිහට. හේතුව පුංචි වෙනස සමහරලාට ජීවිතේ වෙනස් කරන්න ඉඩ තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එම සමහර දරුවෝ පුරුදු වෙලා තියෙන දේ තමයි මේ ඉස්කෝලේ 7:00ට පටන් ගන්නවා නම් 4 තමයි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ 7 හැමදාටම සමහර දරුවෝ පුරුද්දක් වශයෙන් කරන දේක් තමයි සීනුව ගහලා ඉන්නාට පස්සේ තමයි පාසලට ඇතුල් වෙන්නේ. ඔය පුරුද්ද නැති වෙන්න ඕනේ. හේතුව අපිට කියන්න බෑ මහා මාර්ගය තුල මොන ආකාරයෙන් තදබදයක් තියෙයිද මොන වගේ ගැටලු ඇති වෙයිද කියන එක කියන්න බෑ. අනික් කාරණේ තමයි සමහර දරුවෝ කරන දේක් තමයි මේක කියව යුතුම දෙයක්. සමහර දරුවෝ විභාග ප්‍රශ්න පත්‍රය දැක්ක ගමන් ඔලුව කැක්කුම හැදෙනවා. බඩේ කැක්කුම හැදෙනවා. ඊට පස්සේ දහඩිය දානවා. ගැහෙනවා. ඉතින් ඕක සමහර අය ලස්සන උත්තරක් තියෙනවා. ඒවට තියෙන ලස්සන උත්තර තමයි ළමයි විසින්ම ගොඩනගා ගත්ත දේවල් අපි ප්‍රශ්න පත්‍ර බලනකොට දැකලා තියෙනවා. පේපරක උඩින් ලියනවා නමෝ බුද්ධාය කියලා. සමහරලාට එක එක ගාථා පාඨ අරගෙන යනවා. කියවලා ඒක කරනවා. හැබැයි ඒක මං හිතන්නේ ඒක හොඳ නැති දෙයක් නෙවෙයි. හේතුව ඒකේ විශ්වාසයක් තියෙනවා. මෙන්න මේකයි මම දැන් මට ලියන්න පුළුවන් කියලා විශ්වාසයෙන් ලියනවා. අනිත් එක තමයි පුළුවන් තරම් කරන්න ඕන දේ තමයි තමන්ට දන්න දේ තමන් විසින් ලියා ගන්න එක ගොඩක් වෙලාවට හොඳයි. ගොඩක් වෙලාවට සමහර දරුවෝ කරනවා විභාගයේ මධ්‍යස්ථානයට විවිධ දේවල් උත්තර අරව මේවා ලියලා ගෙනියනවා. හැබැයි ඒකේ අනිසි ප්‍රතිඵලය වෙන්නේ වසරක් වසර දෙකක් වසර තුනක් විභාගයේ තහනම් කරගන්න වෙන දේවල්. ඒ වගේ දේවල් වලට යන්නේ නැතුව තමන් ළඟ තියෙන සංචිතයෙන් උත්තර ටික ලියාගත්තනම් මං හිතන්නේ හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඔව්. ඉතින් ඔබට වටිනා උපදෙස් රාශියක් අද දවසේ ලබා දුන්නා මේ කලඹ ටෙලිවිෂන් කලඹ ડોක්ටර් වැඩසටහන හරහා. ඉතින් අපි මේ කරන මෙහෙවරේ අවසානයේ තමයි ඔබ සාර්ථකව අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලබා දෙන්නට. ඉතින් දවස් 3ක් අද වන විට අපි දවස් 3ක් කලඹ ටෙලිවිෂන් වැඩසටහන කලඹ ડોක්ටර් වැඩසටහන අපි අරගෙන ආවා අපොස සාමාන්‍ය පෙළ ලියන ඔබ වෙනුවෙන්. ඉතින් අපි තවත් දවසක් තියෙනවා ඔබ වෙනුවෙන් වෙන් කළා ලබන අඟහරුවාද නොවරදවාම ලබන අඟහරුවාද කලඹ ටෙලිවිෂන් කලඹ ડોක්ටර් වැඩසටහන නරඹන්න ඔබට ඉතාම වැදගත් වන කරුණු කාරණාවන් කීපයක් කතා කරන්න සූදානම් සාමාන්‍ය පෙළ ලියන ඔබ වෙනුවෙන්. ඉතින් අපි සූදානම් අද දවසේ මේ වැඩසටහන හමාර කරන්නට මේ වැඩසටහන බොහොම හරවත්ව කරගෙන යාමට අපේ මැදිරියට පැමිණි නුගේගොඩ රොටරි ආයතනයේ සිංහල භාෂාව පිළිබඳ උපදේශක එවැගේම ප්‍රදේශයේ සුවහසක් දරුදරියන්ට සිංහල භාෂාව උගන්වපු ඒ අපූර්ව ගුරුවරයා අසංක සමිත් හෙට්ටිහෙවා ගුරුතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට ඔබතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න තවත් සුවහසක් දරුදරියන්ට සිංහල භාෂාව
ඉගැන්වීමට ශක්තිය ධෛර්යය ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා කොළඹ ටෙලිවිෂන් ඔස්සේ. ඉතින් අපි සූදානම් අද දවසේ අද වැඩසටහනෙන් සමුගන්නට ඔබටත් බොහොම යහපත් දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා.